පාතල් නායක මාකන්දරේ මදුෂ්ගේ මෙහැවීම මත රුපියල් කෝටි 700ක දීමන්තිය හා මැණික් කොල්ල කෑමට පැමිණි විදේශිකයා සමග තරවකරුක ලෙස පෙනී සිටි පුද්ගලයෙකුගෙන් පොලිසිය අද ප්‍රකාශ සටහන් කරගත්තා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා පැවසුවේ අදාළ විදේශිකයා කොල්ලයෙන් දින දෙකකට පසු ඩුබායි බලා ගොස් ඇති බවයි. මහරගම ඇරැවුල ප්‍රදේශයේ නිවසක ව්‍යාපාරිකයෙකු සතුව තිබූ රුපියල් කෝටි 500ක දියමන්තියක් සහ රුපියල් කෝටි 200ක වටිනාකමකින් යුත් මැණික් තොගයක් මාකදුරේ මදුෂ්ගේ උපදෙස් මත පොලිස් නිල ඇඳුමින් සැරසුණු පිරිසක් පැමිණ කොල්ලකා තිබුණේ පසුගිය වසරේ නොවැම්බර් මස 5 වන දිනයි. කෙසේ වෙතත් දැනට කළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ පැහැරගෙනු දියමන්තිය රුපියල් කෝටි 500කට වඩා මිල අධික බවයි. අදාළ කොල්ලය සිදු වූ දිනට දින 4කට පෙර ඔස්ට්‍රියානු ජාතිකයෙක් වන මෙම විදේශිකයා තරවකරුවෙක් සමග දියමන්තිය පරීක්ෂා කිරීම සඳහා ව්‍යාපාරිකයාගේ නිවසට පැමිණ තිබෙනවා. විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම විදේශිකයාද මාකඳුරේ මදුෂ්ගේ ගෝලියෙකු බවයි. කොල්ලයේ සිදු වූ දින විදේශිකයා තරවකරුවන් සමග පැමිණ ඇති අතර එම අවස්ථාවේදී පොලිස් නිල ඇඳුමින් හා සිවිල් ඇඳුමින් සැරසී පොලිස් කණ්ඩායමක් ලෙස හඟවමින් පැමිණි පිරිසක් ව්‍යාපාරිකයාගේ නිවසට ඇතුළු වී තිබුණා. එහිදී එම පිරිස දියමන්ති හිමි ව්‍යාපාරිකයාට පහර දී විදේශිකයාට මාංචු දා රැගෙන ගොස් ඔහුව මහරගම ප්‍රදේශයේදී දමා පලා ගොස් තිබුණා. ඒ මෙම කොල්ලේ පිළිබඳ පරීක්ෂණ සිදු කරන කණ්ඩායම් නොමග යවීම සඳහායි. මිරිහාන අපරාධ මෙහෙයුම් ඒකකයේ අද දිනත් එම විමර්ශනයට අදාළව පුද්ගලයෙකුගේ ප්‍රකාශයක් සටහන් කරගනු ලැබුවා. මෙම මැණික්ගල් සහ දියමන්තිය මිලදී ගැනීමට පැමිණි මේ විදේශිකයාව අද දින ප්‍රකාශයේ සටහන් කරන ලද මොහාන් ප්‍රදීප් ප්‍රනාන්දු යන අයට හඳුන්වා දී තිබුණේ තරින්දු තිවංක ජයතිස්ස නැමැති පුද්ගලයෙක්. මුලින්ම පසුගිය නොවැම්බර් පළවෙනි දින මේ තරින්දු නැමැති පුද්ගලයා මහරගමදී මේ විදේශිකයාත් සමග පැමිණ මොහාන් නැමැති අද දින ප්‍රකාශය ලබාගත් පුද්ගලයාට මේ විදේශිකයාව හඳුන්වා දෙනවා. එම විදේශිකයාව අද දින පොලිසිය ප්‍රකාශ සටහන් කරන ලද මොහාන් යනායට හඳුන්වා දුන් තරින්දු තිවංක නැමැති පුද්ගලයාත් මේ සිද්ධිය නොවැම්බර් 5 දිනයි සිදුවෙන්නේ කොල්ල කෑමේ සිද්ධිය නොවැම්බර් 7 දින ඩුබායි බලා පිටෝගොස් ඇති බවටත් මෙතෙක් කරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා. මේ අතර අදාළ දියමන්තිය හා මැණික් කොල්ලයට දාගත් බවට සැක කරන මාංච යුගල ඊයේ කමරුපිටිය ප්‍රදේශයේ නිවසක තිබීදී සාගත්තා. ඒ මාකතුරේ මදුෂ්ගේ වෙඩිකරවක ලෙස සැලකෙන පැනගේ යුද හමුදා සාමාජිකයෙකු වන සමන්ත පුෂ්පකුමාර නම් පාතාල සාමාජිකයාගේ මාතර කමරුපිටිය ප්‍රදේශයේ පිහිටි නිවස පරීක්ෂා කළ අවස්ථාවේදී මහරගම ඇරැව්වල දියමන්තිය හා මැණික්ගල් කොල්ල කෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයේදී මිරිහාන අපරාධ මෙහෙයුම් ඒකකයේ විසින් අනාවරණය කරගෙන තිබෙනවා මේ සමන්ත පුෂ්පකුමාර නැමැති හමුදාවෙන් පැනවිත් සිටින මේසබලාත් එම දියමන්තිය හා මැණික්ගල් කිහිපය කොල්ල කෑමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙක් බවට. ඒ වගේම ඊයේ දින මේ නිවසේ තිබිල අත්විලංගුවක් සොයාගත්තා. ඒ අත්විලංගුව සැකකරනවා එදින මේ කොල්ල කෑම සිදු කරන අවස්ථාවේදී රැගෙන පැමිණි අත්විලංගුව බවට සැකකරනවා. මේ අතර පාතාලකල්ලි නායක මාකඳුරේ මදුෂ් සමග අතරඟුටුගෙනු ගායක අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදී මල් පෙරේරා බඩුබයි පොලිසිය රඳවා සිටින කාලය තවත් මාසකින් පමණ දීර්ඝ වනු ඇති බව ඔවුන් වෙනුවෙන් නීති කටයුතු කිරීමට ඩුබයි බලා ගිය නීතිඥ ශාබ්දික වෙල්ලපිලි මහතා පවසනවා. කෙසේ වෙතත් ඔවුන් හෙට දින නිදහස් වනු ඇති බවට මීට පෙර වාර්තා පළවුණා. දිවයිනේ ප්‍රදේශ රසකට බලපා ඇති කීඩය උවදුර හේතුවෙන් වීබගාවට දැඩි බලපෑම් එල වී ඇතැයි වාර්තා වනවා. අප වාර්තාකරුවන් පැවසුවේ මෙම තත්ත්වය හේතුවෙන් වගාබිම් රසක් විනාශ වී ඇති බවයි. මැදිරිගිරිය, හිඟුරක්ගොඩ, වැලිකන්ද, මින්නේරිය, අරලගංවිල ඇතුළුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පුරා මෙවර වී වගා කෙරුණු භූමි ප්‍රමාණය අක්කර 120,000කට ආසන්නයි. ඉන් 60-74 අතර වගාබිම් ප්‍රමාණයක් මෙම කීඩෑ උවදුරට ලක්ව තිබෙනවා. සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පෙන්වා දෙන්නේ 5-10 අතර වී වගාවක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි. මේ වෙනකොට මම මේ අක්කර 5ට 150,000ට වැඩි මම මේක වියදම් කරලා තියෙනවා. මේ වෙනකොට මගේ අක්කර 5ක් සම්පූර්ණ විනාශ වෙලා ඉවරයි. මේක බුසරට සාමාන්‍යයෙන් 75-80 ගන්න පුළුවන් කියලා අපිට කටේ නිර්දේශ කළේ වෙලා තියෙනවා. ඔයාලා දැන් ඇවිල්ලා කියනවා මේක පොඩ්ඩක් ක්‍රීඩාවන්ට උරුත් දෙනවා අඩුයි කියලා. දැන් කියන්නේ. ඇයි මේ විවර්ග ගොයියට දුන්නේ කියන එක අපි අහනවා. මීට මාස 3කට උඩදී කිව්වා අනිවාර්යයෙන්ම ක්‍රීඩා උවදුරට මුහුණ දෙන්න වෙනවා. හැබැයි ආණ්ඩුව සූදානම් වුණේ නැහැ. දැන් මේ මගේ අතේ තියෙන්නේ ආණ්ඩුව කියන තෙල් වර්ග. හැබැයි කිසි තෙලකට ආන්සර් කරලා නැහැ. තාම
ඉක්මනින් ආණ්ඩුවට වහාම මැදිහත් වෙලා මේ ගොවීන්ට අක්කරයකට 50,000කටත් ආසන්න මුදලක් ගෙවන්න සූදානම් වෙන්න ගොවියගේ වීටික යුසුරා බනවා ක්‍රීඩේ ආණ්ඩුව කොකෙන් බොනෝ අම්මතරම සත් මේවට කවුරුවක්වත් ඒක කෘෂිකර්මෙන් ඇවිල්ලවත් මේක බලන්නවත් නැහැ සත් පහක්වත් නැහැ ගෙදර ඔක්කොම ඉවරයි මේවා නම් මේ කරලා එක ඇටයක් තියෙනවද කියලා දැන් තෙල් ගැහුවාම ආයිතේ ආය හත් ගමනක්ම තෙල් ගහලා තිනා මේවට බලන්න දැන් මේවා ගිනි තියන්න තමයි වෙන්නේ මේ දීර්ඝ කාලයක් දුක් මහන්සි සිදු කළ වගාවට අවසානයේ මෙවැනි ඉරණමක් අත්වන්නේ නම් ඉන් තහවුරු වන්නේ කෘෂි බලධාරීන්ගේ අවධානය කඩිනමින් මේ කෙරෙහි යොමු විය යුතු බවයි මෙතර ගලේබිල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසියේ දේවහුව ජලාශය යටතේ වගා කර ඇති ගොවීන්ද කීඩෑ උවදුර හේතුවෙන් දැඩි අසීරුතාවකට පත්ව සිටිනවා. එම ප්‍රදේශයේ මෙවැනි විට කීඩෑ උවදුරට ලක්ව ඇති වී වගා බිම් ප්‍රමාණය අක්කර 5000කට අධිකයි. කීඩෑ උවදුරට අමතරව නෙලාගත් වී අස්වැන්නටද නිසි මිලක් නොලැබීම ගොවීන් මුහුණ දෙන තවත් ප්‍රධාන ගැටලුවක්. රුපියල් 10 වී දෙන්න පුළුවන්. එයාලා අප්‍රේල් මාසේ පළවෙනි දෙනක වී ගන්න ඉන්නකොට කොහොමද දෙන්නේ? එතකොට අපි මේ මිනිස් ගහයි මේ කුලිකාරයෝ අපි දැන් 60 රයි දෙන්න වෙලා තියෙනවා අද මොකද වී වලට වෙලා තියෙන්නේ අම්මා මිල නම් අර ඉතින් ඔය මිලට දෑනිය මිල දක් කරන හැටි නේද දැන් රජය කියන මේ වී මිල 38යි හාල් මිල දෙන්නම් කියලා 65ට කොයි එහෙමත් නැද්ද වී එක කීයද රුපියල් 28යි 24යි දැන් රටවටා හිරෝ රටවටා හිරෝ රජය සංවර්ධන කටයුතු වේගවත් කිරීම සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී අද පැවැත්ුණා. අදින් හා සුබසාධන ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන මෙන් විරුද්ධතාවක නිරතු උසස් තාක්ෂණ සිසුන් ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට යාමට උත්සාහ කිරීමත් සමග පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා. කරුණායක සීදුව නගරසභාවේ මාසික මහසභා රැස්වීම අතරතුරදී මාර්ගයක් සම්බන්ධයෙන් මතු ගැටලුවක් හේතුවෙන් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙක් සහ එම පක්ෂයේ මන්ත්‍රීවරයෙක් අතර උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර එය රුගත කරමින් සිටි තවත් මන්ත්‍රීවරයෙකුට චීත්‍යයක් ඇඳවීමට අදාළ මන්ත්‍රීවරිය මෙලෙස කටයුතු කළා. අනිවාර්යෙන් මේක වාර්තා කරන්න ඕන මෙතුමාට හරියන්නේ මේ වගේ චීත්‍යයක්. මොකද මෙතුම අනිත්‍යයට කඩේ යනවා. 17 සිසුවියක් අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අතරංකුවටගෙන කුලියාපිටිය ප්‍රදේශීය පාසලක විදුහල්පතිවරයෙක් අද කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මාස පළමුවනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. සයිටම් සිසුන් තිදෙනෙක් ගොනුකුල පෙත්සමක් සලකා බැලූ ශ්‍රේෂ්ඨ අධිකරණය සීමාවාසික වයදුරුන් 278 දෙනෙකුට අද ලබා දීමට නියමිත තිබූ පත්වීම් ලබන මාස 23 දක්වා අත්විටුවමින් නියෝගයක් නිකුත් කළා. එනෝ පත්වීම් ලබා ගැනීමට පැමිණි සිසුන්ට අද ආපසු යාමට සිදු වුණේ හිස් අතින්. දඹුල්ල අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ මිරිස්කෝණිය ප්‍රදේශයේදී ටිපර රථයක් බස් රථයක ගැටි මාර්ගයෙන් ඉවතට ගොස් වෙළඳසැලකට කඩාවැදින ආකාරයේ ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. මල්වගව පවත්වාගෙන යන මුවාවෙන් නාත්තණ්ඩියේ පණන්කොඩ ප්‍රදේශයේ මල්පොච්චුවල වගා කර තිබූ ගංජා පැල 1100කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. රටවටා හිරෝ ලොවවටා හිරෝ දෙවන වරටත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග සාකච්ඡා පැවැත්වීම සඳහා උතුරු කොරියානු නායක කිම් ජොං උන් දින දෙකහමාරක දුම්රිය ගමනකින් පසු අද වියට්නාමයේ හැනෝයි නුවරට ළඟා වුණා. දුම්රිය ස්ථානයේදී උතුරු කොරියානු නායකයා දුම්රැටියක් පානය කරන ආකාරයේද විදෙස් මාධ්‍යවල අවධානයට ලක් වුණා. මේ අතර බ්‍රහස්පතින්දා පැවැත්වෙන සාකච්ඡාවට සහභාගී වීමට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද පස්වරුවේ වියට්නාමයට ළඟා වනු ඇති. එසමගින් අප සූදානම් සමුගෙන යන්නට. පැතක් නැතුව ඇත දැනගන්න ඔබේ චංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. හිරු රාත්‍රී 9:55 යලි මුණ ගැසෙමු. අයබෝවන්.